මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වන විට 1016 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ චීනයේ හුබේ පළාතෙන් නව මරණ 103ක් වාර්තා වන අතර එය දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. එසේම ගත වූ පැය 24ක කාලය තුළ චීනයේ පුරා නව ආසාදිතීන් 2097ක් වාර්තා වනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිනේ වූවන් 42638 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර ගත යුතු බවයි. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ පිරිසක් ඊයේ දින චීනයට පැමිණියා. ඒ මාරාන්තික කොරෝනා වෛරසය පිළිබඳව සොයා බැලීම සඳහායි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් පසුගියදා චීනයේ සංචාරය කරමින් ජනාධිපති ෂී ජින්පින් හමු වී සිදු කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම විශේෂඥ කණ්ඩායම චීනයට පැමිණියේ. 2014-2016 වසරේ අප්‍රිකාවේ ව්‍යාප්ත වූ ඉබෝලා වසංගතය සම්බන්ධයෙන් කටයුතු කළ විශේෂඥ වෛද්‍ය බ්‍රූස් අල්බර්ට් මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානත්වය දරනවා. ලෝකයේ රටවල් 26ක් පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලින් 8 දෙනෙකු පිළිබඳව තොරතුරු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්තවලට අනුව කොරෝනා වෛරසයෙන් මියගිය පිරිස මේ වන විට 2003 වසරේ වාර්තා වූ SARS වෛරසයේ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් අවසන්. මේ අතර අප්‍රේල් මාසයේ උණුසුම් කාලගුණය සමග කොරෝනා වෛරසය මේ පිටින් අතුරුදන් වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමෙරිකානු වෛද්‍ය විශේෂඥයින් විවිධ මත පළ කර තිබෙනවා. Now the virus that we're talking about having to do, you know, a lot of people think that goes away in April with the heat, as the heat comes in. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.